ආයුබෝවන් සුබ මධ්‍යහනක් ඔබ එක්වන්නේ සියත ටීවී මධ්‍යහන පුවත් විකාශයත් සමගින් මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දිනයට සහභාගී වීමට ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අද පස්වරුවේ දිවයිනට ශාක්‍ය රාජධානිය අද ජනපති අතින් විවෘත වෙයි කොළඹ නගරය වෙසක් සිරියෙන් ඇලලී යයි මහා පරිමාණ හෙරොයින් චාවාරමක තොරතුරු හෙළිවෙයි හලාවතින් හෙරොයින් කිලෝග්‍රෑම් 200කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට අනුග්‍රහය නැවත වරක් සොප් ටිප්ස් මිල අඩු කළා හා 30ක මිල අඩු කිරීමක් අත්‍යවශ්‍ය භාණ්ඩ ගෘහපකරණ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ පෙස්ප ප්‍රොඩක්ට්ස් පෙස්ප ප්‍රයිස් තියෙන්නේ ආපිකෝ සුපර් සෙන්ටර් වල විතරනේ ආපිකෝ සුපර් සෙන්ටර් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත පිළියන්දල කහපොළ ඉදිවන ශාක්‍ය රාජධානියේ පළමු අදියර අද ලෝකවාසී ජනතාව වෙනුවෙන් විවෘත වෙනවා ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතීන්ගේ 14 වන ලෝක වෙසක් දින සැමරුම වෙනුවෙන් ඉදිවන ශාක්‍ය රාජධානිය ඉදිවන්නේ පිළියන්දල කහපොළ ප්‍රදේශයේයි. එහි සිදුහත් කුමරුගේ උප්පත්තිය සිට බුද්ධත්වයට දක්වාත් ගෞතම මුනිදුන්ගේ පළමු ධර්මදේශනීය සිදු වූ ස්ථානයත් සුද්ධෝදන රාජමාලිගය රම්‍ය සුරම්‍ය සුබ යන මාලිගාද ඇතුළත්ව ස්ථාන රැසක ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරුණා. මෙහි ඉදිකිරීම් කටයුතු සඳහා වැයවන මුදල රුපියල් මිලියන 500ක්. ඉදිකිරීම් කටයුතු සිදු වූ කාලය තුළ දෙස් විදෙස් නියෝජිතයින් රැසක් ශාක්‍ය රාජධානී පරිශ්‍රයේ නිරීක්ෂණයන්හි නිරත වුණේ මෙලෙසින්. බුද්ධ ශාසන අමාත්‍යංශයේ පූර්ණ අනුග්‍රහයෙන් ලබා දුන් අක්කර 78ක පමණ භූමි ප්‍රමාණයක ඉදිවන ශාක්‍ය රාජධානියේ පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් වෙමින් පවතිනවා. ශාක්‍ය රාජධානියේ පළමු අදියරට අදාළව ලුම්බිනි සල්ලුයන සහ රම්‍ය මාලිගය අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතයි. බුදුන් වහන්සේ උපන් බුද්ධත්වයට පත් පරිනිර්වාණය සිදු වූ ස්ථානීය රම්‍ය සුරම්‍ය සුබ මාලිගා භාවනාකුටි උද්‍යාන ආගමික පුස්තකාලය ඇතුළු බුද්ධාලම්බන ප්‍රීතිය ඇතිකරවන ස්ථාන ශාක්‍ය රාජධානියට ඇතුළත්. ඉන්දියාවේ ශාක්‍ය රාජධානියේ අනුරු සහිතව ඉදිවන මෙහි පූර්ණ අධීක්ෂණ කටයුතු සිදුවන්නේ ඉන්දියානු පුරාවිද්‍යාඥ බසන්තා බිදාරි මහතාගේ මූලිකත්වයෙන්. අද දිනයේ විවෘත කිරීමට නියමිත ලුම්බිනි උද්‍යානය සල් උයනකින් නෙළුම් පොකුණකින් සහ පුෂ්ප උද්‍යානයකින් සමන්විත වෙනවා. ජාත්‍යන්තර වෙසක් සැමරුම හෙටින් ආරම්භ වෙනවා. ඒ අනුව මෙවර එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උත්සවයට සහභාගී වීමට ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. ශ්‍රී ලංකාවේදී මෙරට පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් උත්සවයට සහභාගී වීම සඳහා ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. අද පස්වරුවේ මෙරටට පැමිණෙන ඉන්දිය අග්‍රාමාත්‍යවරයා ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන ආගමික උත්සවයකටද සහභාගී වීමට නියමිතව තිබෙනවා. අනතුරුව නරේන්ද්‍ර මෝදි මහතා හෙට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවයේ සමාරම්භක අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වනු ඇති. මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනාව පරිදි ඉන්දිය අග්‍රාමාත්‍යවරයා හෙට පස්වරුවේ දළදා මාලිගයට
ගොස් දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමටද නියමිතයි. මීට අමතරව මෙම ජාත්‍යන්තර වෙසක් දිනයේ සමාරම්භක උත්සවයෙන් අනතුරුව ඉන්දියා අග්‍රාමාත්‍යවරයා ඉන්දියානු ආධාර මත ඉදිකරන ලද හැටන් දික්කොය රෝහල විවෘත කිරීමටත් ඉන් අනතුරුව නෝවුඩ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ජනහමුව ඇමතීමටද සූදානමින් පසුවනවා. මෙම ජාත්‍යන්තර වෙසක් උත්සවය මහනුවරදී 14 වනදා අවසන් වීමට නියමිතයි. ජාත්‍යන්තර වෙසක් උත්සවයේ අවසන් දිනයේ ආරාධිතයා ලෙස නේපාලයේ ජනාධිපතිනි බින්ද්‍යා දේවී බන්ධාරි මහත්මිය සහභාගී වීමට නියමිතයි. ජාත්‍යන්තර වෙසක් උත්සවය සඳහා ආසියානු බෞද්ධ රටවල ආගමික නායකයන් සහ විදේශ අමාත්‍යවරුන් දේශපාලන නායකයන් සහභාගී වීමට නියමිතයි. බුදුන් වහන්සේගේ තෙමකුල සිහිපත් කරන වෛශාඛ්‍ය මංගල්‍ය බෞද්ධ ජනතාව මහත් බැතියෙන් පිළිගනු ලැබුවා. අසිරිමත් වෙසක් මංගල්‍ය වෙනුවෙන් කොළඹ නගරය වෙසක් සිරියෙන් ආලෝකමත් වී ඇති අයුරු අපට දැක ගන්නට ලැබුණා. කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් මෙවර කොළඹට වෙසක් සිරියෙන් ආලෝකමත් වී ඇති අයුරු අපට දැක ගන්නට ලැබුණා. මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් කොළඹ වෙසක් කලාප 7ක් සහ තොරණ 11ක් වෙසක් සිරිය නැරඹීමට කොළඹට පැමිණෙන ඔබට දැක ගැනීමට හැකියාව පවතිනවා. වෙසක් කලාප අතරින් හුණුපිටිය ගංගාරාම බුද්ධ රශ්මි වෙසක් කලාපය, බෞද්ධාලෝක මාවත බෞද්ධාලෝක වෙසක් කලාපය, කොළඹට වෙසක් කලාපය, අමාදහර ලේක් හවුස් වෙසක් කලාපය, පාර්ලිමේන්තුව අබට දේවන්නා වෙසක් කලාපය මෙන්ම කොළඹ ජාතික රෝහල් වෙසක් කලාපය වශයෙන් කොළඹ නගරයේ වෙසක් කලාප දැක ගන්නට පුළුවන්. පිටකොටුව බෝධිරාජාරාමය, හුණුපිටිය ගංගාරාමය, පෑලියගොඩ නවලෝක, පිටකොටුව බැස්ටින් මාවත, තොටලඟ කොස්ගස්හන්දිය, දෙමටගොඩ වැලිකඩ බන්ධනාගාරය, බෞද්ධාලෝක මාවත බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රය, කොළඹ වරාය සම්බුද්ධ ජයන්ති චෛත්‍යාසල හා කොළඹ ගාලුමෝදර මෙවර තොරණ 11ක් දර්ශනය වෙනවා. සම්බුදු තෙමගුල සැමරීම සඳහා රටපුරා විවිධ ප්‍රදේශවල වෙසක් සැරසිලි, බැතිගී, දන්සල් ආදිය දැක ගැනීමට හැකි වුණා. ඊයේ දින වන විට කොළඹ නගරයේ වෙසක් අසිරිය නැරඹීමට පැමිණි බොහෝ දෙනා කොළඹ නගරයේ නික්ම ගොස් තිබුණේ කොළඹ නගරය අපිරිසිදු කරමින්. සම්බුදු තෙමගුල සැමරීම සඳහා ඊයේ දිනේ වන විට විශාල ජනකායක් කොළඹ නගරයට පැමිණෙන ආකාරය අපට දැක ගැනීමට හැකි වුණා. වෙසක් සතියේ ප්‍රථම දිනය ඒ ආකාරයෙන් නිමවටපත් වෙද්දී කොළඹ නගරයේ පවතින තත්ත්වය පිළිබඳව සොයා බැලීමට සිත ටීවී ප්‍රවෘත්ති අපි කොළඹ නගරයට පැමිණියා. අපට දැක ගැනීමට හැකි වුණේ කොළඹ නගරයේ ප්‍රදේශයන්වල මාර්ග දෙපස කැලි කසල එක්රොක් වී ඇති ආකාරයයි. වෙසක් අසිරිය විඳින්නට අපි ආරාධනා කරන ඔබ සියලු දෙනාටම කොළඹ නගරයට එන ලෙසට. ඒ වගේම ඔබ මතකයේ තබා ගන්න ඔබේ අපත්‍රව්‍ය නිසියාකාරයෙන් බැහැර කිරීමට. එවිට වෙසක් අසිරිය විඳින ගමන්ම ඔබට හැකියාවක් ලැබේවි මේ පරිසරයේ සුන්දරත්වයත් රැක ගැනීමට. දියවට්ටා වෙසක් කලාපය ඊයේ රාත්‍රියේ විවෘත කෙරුණා. පාර්ලිමේන්තු පරිශ්‍රය දියත උයන ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පාර සහ දියවණ්ණාය කේන්ද්‍ර කර ගනිමින් 14 වෙනිදා දක්වා වෙසක් කලාපය පැවැත්වෙනවා. දියවණ්ණා වෙසක් කලාපය සංවිධානය කරන්නේ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සහ කතානායක කාර්යාලය එක්වයි. කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයාගේ සහභාගිත්වයෙන් ඊයේ රාත්‍රියේ දියවණ්ණා වෙසක් කලාපය විවෘත කළා. ඊට බෞද්ධාගමික පරිසරයක් සහිත ආසියානු රටවල් 10ක්ද සිය දායකත්වය ලබා දෙනවා. සාම්ප්‍රදායික වෙසක් සැරසිරි වලින් ඔබට ගොස් නව තාක්ෂණය භාවිතා කරමින් අර්ථවාන්විත දියවණ්ණා වෙසක් කලාපය නිර්මාණය කර තිබීම විශේෂත්වයක්. මෙරටදී පළමුවරට ප්‍රදර්ශනය කෙරෙන ජලතර තොරණ සහ ලේසර් තොරණ මෙම වෙසක් කලාපය පෝෂණය කරන අතර ජලතර තොරණ අඩි 60ක දිගකින් සහ අඩි 30ක පළලකින් යුතුයි. ඉන් ජාතක කතා දෙකක් නිරූපණය කෙරෙනවා. බුද්ධෝත්පාදයේ සිට පරිනිර්වාණය දක්වා සිදුවීම් දිගහැරෙන ලේසර් තොරණ අඩි 60ක් දිග අතර පළල අඩි 40ක් නෙළුම් මල් 2500කට අධික ප්‍රමාණයක් අලංකාරව නිර්මාණය කර ඇති අතර පහන් කුඩු සහ තවත් විචිත්‍රවත් නිර්මාණ රැසකින් දියවණ්ණා වෙසක් කලාපය සමන්විතයි. ජනාධිපතිතුමන්ගේ මාර්ගෝපදේශකත්වයෙන් ක්‍රියාත්මක සියත ටීවී සියත FM බැතිබර මාධ්‍යදායකත්වය ලබා දෙන පුලතිසිපුර වෙසක් කලාපය ඊයේ ආරම්භ වුණා. ඊයේ දිනේදී වෙසක් කලාපය නැරඹීමට විශාල පිරිසක් පැමිණි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ මාර්ගෝපදේශකත්වයෙන් ක්‍රියාත්මක ජාත්‍යන්තර වෙසක් දින සමර උළෙලට සමගාමීව ඉදිරිපත් කෙරෙන පුලතිසිපුර වෙසක් කලාපයේ සමාරම්භය ඊයේ පසුරු 7ට සිදු වුණා. ඒ උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැස්කගේ සහභාගීත්වයෙන් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව මෙය සංවිධානය කර තිබෙනවා. පුලතිසිපුර වෙසක් කලාපේ පූර්ණ බැතිබර මාධ්‍යදායකත්වය ලබා දෙන්නේ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ සියත ටීවී සහ සියත එෆ්එම්. ඊයේ ආරම්භ වූ වෙසක් කලාපය අද හෙට සහ අනිද්දා යන දිනයන්හි කදුරුවෙල පිටරවුම මාර්ගය අසලදී පැවැත්වෙනවා. වෙසක් කලාපයට දන්සැල් තොරණ පහන් කූඩු මෙන්ම බැතිගී සංදර්ශන දායත්. ඊයේ දිනේදී පුලතිසිපුර වෙසක් කලාපයේ නැරඹීමට දහස් සංඛ්‍යාත ජනතාවක් පැමිණි බවයි එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේ. අප මහා ගෞතම බුදුන් වහන්සේගේ තෙමකුල සිදු වූ වෙසක් දිනේ නිමිත්තෙන් රටවටා දානමය පින්කම් සහ වත් පිළිවෙත් සංවිධානය කර තිබුණා. දැන් ඒ පිළිබඳ සටහනක්. වෙසක් තෙමකුල නිමිත්තෙන් හැටන් කොටගල තරුණ කැල විසින් 12 වන වරටත් ආපදන්සලක් ඊයේ සංවිධානය කර තිබුණා. මෙම ආපදන්සල වෙත ප්‍රදේශයේ සිංහල දමිළ ජනතාව ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. අනුරාධපුර ජයශ්‍රී මහා බෝධිය පරිශ්‍රයේ මෙවර සිල් සමාදන් වැඩසටහන් සංවිධානය කර තිබුණා. එම සිල් සමාදන් වැඩසටහන් සඳහා විශාල පිරිසක් එක්ව සිටියා. මේ අතර අනුරාධපුර නගර මැදේ 8 වන වරටත් බර්ටි දිසානායක පදනම විසින් බත් දන්සලක් සංවිධානය කර තිබුණා. එම දන්සල වෙත විශාල පිරිසක් එක්ව සිටියා. මඩකලපුව නගර මැදේදී වෙසක් දිනේ නිමිත්තෙන් වෙසක් සැරසිලි රැසක් නිර්මාණය කර තිබුණා. වෙසක් දිනේ නිමිත්තෙන් වෙසක් කුඩු තරඟයක්ද එහි සංවිධානය කර තිබු බවයි අප වාර්තාකරු පැවසුවේ. ගල්ගමුව නගර මැදේදී වෙසක් දිනේ නිමිති කරගෙන පිණ්ඩපාත පින්කමක්ද සංවිධානය කර තිබුණා. අම්බලන්තොට පොලිසිය විසින් ඊයේ දිනේදී ඔසුපැන් දන්සලක් සංවිධානය කර තිබුණා. එම අවස්ථාවටද විශාල පිරිසක් එක්ව සිටි බවයි අප වාර්තාකරු පැවසුවේ. හෙරොයින් කිලෝග්‍රෑම් 198ක් සමග සැකකරුවෙකු පුත්තලම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ බුද්ධ්‍යංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළියම හලාවත මුතුපන්තිය දූපතේදී අදාළ වැටලීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ. හලාවත මුතුපන්තිය දූපතේදී මෙම හෙරොයින් තොගය සොයාගෙන තිබෙනවා. පුත්තලම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ බුද්ධ්‍යංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 198කට වැඩි ප්‍රමාණයක් සොයාගත් බවයි පොලිසිය පවසන්නේ. මෙම වැටලීම සිදු කර තිබෙන්නේ අදාළුයම් කාලයේදී. හෙරොයින් තොගය සමග එක් පුද්ගලෙකු අත්අඩංගුවටගෙන ඇති අතර ඔහු කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට තොරතුරු සොයාගෙන තිබෙනවා. මුහුදු මාර්ග ඔසේ මෙම හෙරොයින් තොගය මුතුපන්තිය දූපතට ගෙන විත් තිබෙන අතර එතැන් සිට සුකබෝගී ඩිපෙන්ඩර් රථයකින් මෙම හෙරොයින් තොගය කොළඹ දක්වා ප්‍රවාහනය කරමින් සිටියදී වැටලීම සිදු කළා. සැකකරු සහ හෙරොයින් තොගය මෙන්ම එය ප්‍රවාහනය කළ ඩිපෙන්ඩර් රථය මෙවන විට හලාවත පොලිසිය බහරයට ගෙන තිබෙනවා. මෑතකදී අත්අඩංගුවටගත් විශාලතම හෙරොයින් තොගය මෙම හෙරොයින් තොගය වන අතර මේ පිළිබඳව විශේෂ මාධ්‍ය හමුවක් තව සුළු මොහොතකින් හලාවත පොලිස් අධිකාරී කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු අපගේ සවස 6 ප්‍රවෘත්ති විකාශයෙන් ඔබට ගෙනීමට අප සූදානම්. අද දිනේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි සහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. පසුගිය දින කිහිපේ පුරා දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන වැසි සහිත කාලගුණ තත්ත්වයක් දක්නට ලැබුණා. මන්නාරම සිට පුත්තලම කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළපඩ ප්‍රදේශවල වැසි බලාපොරොත්තු විය හැකි බවයි වාර්තා වන්නේ. ඇතැම් ස්ථානවල තරමක් තද වැසි බලාපොරොත්තු විය හැකි. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම් ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ ඉඩකඩද පවතිනවා. සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශාවලින් හමන අතර සුළඟේ වේගය 60 කිලෝමීටර් 20-30ක් පමණ වනවා. පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටක 60 කිලෝමීටර් 50ක් දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි. සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍යයෙන් රළු නොවන නමුත් ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. දිවයිනේ ජාතික පුවත්පත්වල ප්‍රධාන සිරස්තල වෙතයි දැන් අවධානය. ලංකාදීප උතුරු මැද ඇමතිපුටු පෙරලෙයි. නන්දසේන යවයි. හේරත් බණ්ඩා පත් කරයි. රංජිත්‍යයි. නන්දසේන අස්කලාට විරෝධය. හම්බන්තොට වරාය කිවිසුම අවසන් තීරණය ගැනීමේ බලය ජනපතිට. ජාත්‍යන්තර වෙසක් උළෙල අරඹන්න ඉන්දීය අගමැති අද එයි. කුරුණෑගල රෝහලේ කාර්ය මණ්ඩලයේ 80කට ඩෙංගු.
මෞබිම වෙසක් පෝදා උදේ පාන්දර ගල් විහාරයේ සැතපෙන පිළිමය රෙදි වලින් වහලා හලාවත පන්සලක සිල්ලැත්තන්ට බඹරු ඇනලා 50ක් රෝහලේ පිළියන්දල වෙඩි තැබීම දින 3ක් ඇතුළත සාගල පොලිස්පතිගෙන් වාර්තාවක් ඉල්ලයි අද සවස 5:30ට මෝඩි ලංකාවට දිනවින අගමැති මෝඩි අද ශ්‍රී ලංකාවට දික්කොය රෝහල ඉන්දිය අගමැති අතින් හෙට ජනතා අයිතියට නොගෙවූ බැංකු ණය කෝටි දහසක් ගිය වසරේ අය කරගෙන අද H1N1 රෝගයේ පාලනයක් ඉතිහාසයේ ප්‍රථම වතාවට සංහිඳියාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තියකට කැබිනට් අනුමැතිය. ව්‍යවස්ථාවේ බුදුදහමට හිමි ප්‍රමුඛතාවයේ වෙනසක් නැහැ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන. 14 වනදා මහනුවර දිස්ත්‍රික්කයේ පුරා සුරාසල් මස් කඩබෑ. දැන් සියත ලොව වටා. ඉන්දියාවේ විවාහ මංගල උත්සව ශාලාවක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. අනතුරින් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි සඳහන්. ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ බරත්පුර් හිදී මෙම අනතුර සිදුව තිබුණා. ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ විවාහ මංගල උත්සවයක් පැවති උත්සව ශාලාවක බිත්තියක් මෙලෙස කඩා වැටි ඇති බවයි. මෙලෙස කඩා වැටි ඇත්තේ අඩි 90ක පමණ දිගකින් යුත් අඩි 13කින් පමණ උසකින් යුත වූ බිත්තියක් බව මාධ්‍ය වාර්තාවන්හි සඳහන්. බිත්තිය කඩා වැටීමත් සමග උත්සවය සඳහා සහභාගී වී සිටි ආරාධිතින් රැසක් ඊට යට වී තිබෙනවා. එම ප්‍රදේශ ආශ්‍රිත බලපෑ වර්ෂාපතනය හා කුණාටු සහිත කාලගුණ තත්ත්වය හමුවේ මෙම අනතුර සිදුව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. අනතුරෙන් තුවාල ලැබ පුද්ගලයන් 28 දෙනෙකු රෝහල් ගත කිරීමට බලධාරීන් පියවර ගත්තා. ඔවුන්ගෙන් 15 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් වාර්තා අනාවරණය කළා. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් අදාළ උත්සව ශාලාවේ කළමනාකාරවරයෙකු පොලිසිය මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. උත්සව ශාලාව පවත්වාගෙන යාම සඳහා කළමනාකාරීත්වය සතුව බලපාත්‍ර තිබුණේද සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවයි පොලිසිය සඳහන් කළේ. අනතුරෙන් නිපදවපත් වූ පවුල් සඳහා ඉන්දිය රුපියල් ලක්ෂ 2ක මුදලකුත් බරපතල තුවාල ලැබුවෙකු හට රුපියල් 50,000ක මුදලකුත් ලබා දීමට අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදේ නියෝගනිකුත් කර ඇතැයි ඉන්දිය මාධ්‍යන්හි සඳහන්. FBI ප්‍රධානියා තනතුරෙන් ඉවත් කිරීමත් සමග ඇමරිකාව තුළ දැඩි මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වී තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ ඒ සම්බන්ධයෙන් පාර්ශ්වයන් රැසක් විවිධ මත පළ කරමින් සිටින බවයි. அமெரிக்காவே FBI பிரதானியாவ சிட்டி ஜேம்ஸ் கொமி எம தனதுரின் பாக்கிரீமட்ட ஜனாதிபதி டொனால்ட் ட்ரம்ப் பியவரகனிமத் சமகம அமெரிக்காவ துளே சம்பந்தேன் விவித மத பிரகாஷ விமின் பவதினவா விதேஸ் மாத்திய பவசன்னே காங்கிரஸ் மண்டலே பஹல மந்திரி மண்டலே துல மென்ம சினிட் மண்டலே நியோஜிதேந்து ஜேம்ஸ் கொமிகே வத்கிரீம சம்பந்தேன் பரஸ்பர மத இதிரிபத் கரமின் சிரின பவாய் கிசே விதத் தவல மந்திரே பிரகாஷிகாவக மேவன விட அனாவரணே கரத்தே ஜனாதிபதி துரேட தேரி பத்து தாசிடம ஜேம்ஸ் கொமி எம தனதுரின் இவத்கிரீமே அபேக்ஷாவின் ட்ரம்ப் கட்டியது கல பவாய் ஏத் ஜனாதிபதி ட்ரம்ப் கே ஜனாதிபதி வரண பிரச்சாரக வியாபாரேட்ட ருசியாவு சம்பந்த பவட்ட பலவு வார்த்தா சம்பந்தேன் பரீட்சண சிது கல இயல பிளே நிலதாரியா ஜேம்ஸ் கொமி வு பெவின் ஒஹு துரேன் பாகிரிமட்ட ஜனாதிபதி ட்ரம்ப் கட்டியது கல பவட்ட ஏதம் விசாரக்கின் மேவன விட்டத் சோதனா இல்ல கர அவசன் எசேம ருசியாவே இம மெதிஹத்திம சம்பந்தேன் ஜேம்ஸ் கொமி மீட்ட பெர கீப அவஸ்தாவக தீம அமெரிக்காவே நீதிபதி டிபார்ட்மென்ட்வென் துருதுரு இல்ல சிட்டி பவத் விதஸ் மாத்ய வார்த்தா கரணவா எசேம ஜனாதிபதி வரண சமேதி ருசியாவு சிது கல மெதி ත්වීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා විශේෂ නිලධාරියෙකු පත්කිරීම සඳහා ඉදිරිපත් වූ ඉල්ලීම්ද දවල මන්දිරයේ විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි විදෙස් මාධ්‍යන්හි සඳහන්. කෙසේ වෙතත් සිරිට් මණ්ඩලය නියෝජනය කරන ප්‍රබල රිපබ්ලිකන් පාක්ෂිකයෙකු මාධ්‍ය වෙත පවසා ඇත්තේ FBI ප්‍රධානියා දුරේ නිරපා හැරීමෙන් රුසියාවේ මැදිහත්වීම් සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ නතර වනු ඇති බවට ජනාධිපතිවරයා විශ්වාස කළහොත් එය ඔහු සිදු කරන විශාල අත්වැරැත්තක් බවයි. දැන් සියත පිටිය. ඕනෑම ක්‍රීඩාවක් යහපත්ව ඉදිරියට යාමට නම් දේශපාලන අතපෙවීම් වලින් නිදහස් විය යුතු බව ක්‍රීඩා මාත්‍ය දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරනවා. අමාත්‍යවරයා එසේ පැවසුවේ පල්ලෙකලේ ක්‍රීඩාංගණයේදී විශිෂ්ටත්වයේ කේන්ද්‍රය නව ඒකකය ව්‍යුක්ත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ජාතික ක්‍රිකට් කණ්ඩායමට පළාත් සහ පාසල් කණ්ඩායම් වලට සියලු උපහසුකම් සහිතව නේවාසිකව පුහුණු විය හැකි විශිෂ්ටත්වයේ කේන්ද්‍රය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී විවෘත කෙරුණා. ඒ ක්‍රීඩා අමාත්‍යවරයා සහ ක්‍රිකට් සභාපතිවරයා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් ගෘහස්තව සහ එලිමහනේ ක්‍රීඩා කිරීමේ හැකියාව, විදුලි බිබුළු සහිතව පැති විකට්ටුවේ ක්‍රීඩා කිරීමේ හැකියාව, අංග සම්පූර්ණ කාය වර්ධන මධ්‍යස්ථානයක් සහ නවීන තාක්ෂණික උපකරණ සහිත පුහුණු වීම මධ්‍යස්ථානයක් මෙම නව කේන්ද්‍රයට ඇතුළත්. මේ සඳහා රුපියල් මිලියන 120ක් වෙන් කර ඇති අතර දඹුල්ල, ගාල්ල සහ කොළඹ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ කේන්ද්‍ර කරගනිමින් මෙවැනි මධ්‍යස්ථාන 3ක් ස්ථාපනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබෙනවා.
පහුගිය අවුරුදු 8 ඇතුළත ලංකාවේ තිබුණු අතුරුපාලක මණ්ඩලය නිසා අපි අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනයේ හිටිය ඔබ්සර්වර්ස් ලා විදියට නිරීක්ෂක විදියට අපේ ඡන්දයිති අහෝසි කරලා තිබුණේ කවුරුත් ඒව මතක නැහැ දැන් අපි නිකන් ගිහිල්ලා අර කාමරේක පැත්තකටලා ඉඳගෙන ඉන්නවා කතාවක් අහගෙන ඔක තමයි අපි කරපු එක ICC එකේ හැබැයි අද අපි ඒක එතනින් අයින් වෙලා ද සභාපතිතුමාට පුළුවන් වෙලා තියෙනවා ගිහිල්ලා කතා කරන්න අපි වෙනුවෙන් රට වෙනුවෙන් කතා කරන්න රටේ තියෙන ඡන්දයක් පාවිච්චි කරන්න මේ සියල්ල ඇති වෙලා තියෙනවා. ඒක මට අදාළ කාරණයක් නෙමෙයි ක්‍රිකට් පාලක මණ්ඩලයේ වැඩපිළිවෙල ගැන එතුමන්ලා ඒ අවුරුද්දේකේ වක් කියන්න ඕනේ. ඒ වක්කීම කරන්න බැරි නම් එතුමන්ලා වයින් කළා තව කට්ටියක් එයි. හැබැයි මේක සිද්ධ වුණේ එහෙම නෙමෙයි. මේක සිද්ධ වුණේ දේශපාලඥයෝ ඇවිල්ලා ක්‍රීඩා ඇමතිරුවෝ ඇවිල්ලා තමන්ට කැමති 5 දෙනෙක් පත් කරනදී. එහෙම ක්‍රිකට්වත් ෆුට්බෝල්වත් වොලිබෝල්වත් දුවන්න බෑ. ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් ගුජරාත් ලයන්ස් කණ්ඩායම පරාජය කරමින් කඩුලු දෙකක ජයක් වාර්තා කිරීමට දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසිය වාසිය දිනාගත් දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ගුජරාත් ලයන්ස් කණ්ඩායමට ලබා දුන්නා. ඒ අනුව නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු පහක් දැවී ලකුණු 195ක් රස් කිරීමට සමත් වුණු ගුජරාත් ලයන්ස් කණ්ඩායම වෙනුවෙන් ඇරොන් ෆින්ච් ලකුණු 69ක් සහ දිනේෂ් කාර්තික් ලකුණු 40ක් ලබා ගත්තා. අමිත් මිශ්‍රා එක් කඩුලක් තබා ගත්තා. අනතුරුව දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම ලකුණු 196ක තරමකාසියරු ඉලක්කයක් හමායම සඳහා පිටියට පිවිසුණා. කණ්ඩායම ජයග්‍රාහී මාවතකට අවතීර්ණ කරමින් ශ්‍රේයස් අයියර් පන්දු 57ක් තුළ ලකුණු 96ක් රස් කිරීමට සමත් වුණා. කරන් නායර් ලකුණු 30යි. ඒ අනුව දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම පන්දු 19යි පන්දු 4ක් තුළ කඩුලු 8ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. පන්දු යැවීමේදී ජේම්ස් ෆෝක්න කඩුලු 2ක් දවා ගත්තා. කෙසේ වෙතත් ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණගෙන ඇත්තේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි. එම පුවතත් සමගින් සියත ටීවී මධ්‍යහන පුවත් විකාශයේ නිමාවට පත් වෙනවා. අප ඔබ යලිත් හමුවන්නේ සවස 6ට. ඔබට සුබ දවසක්.